විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2 අනුමැතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබෙනවා. කෙටුම්පතේ වගන්ති 6ක් 3/2 අනුමැතියෙන් සම්මත කළ හැකි. පළාත් කෙටුම්පතේ 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 19, 20, 21, 22, 23, 26, 27, 28, 29, 30, 32, 34, 35, 36 සහ 37 වගන්ති විශේෂ බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කිරීමෙන් අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ පනත් කෙටුම්පතේ 17, 18, 24, 25, 31 සහ 33 වගන්ති විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි. අද පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කතානායකවරයා පැවසූ ආකාරයට 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 6ක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ 3/2 අනුමැතිය ප්‍රමාණවත්. සරලව පැහැදිලි කළහොත් එම වගන්තිවල සඳහන් කරුණු මේ. අමාත්‍යවරයෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ විට ඔහු හෝ ඇය ඉල්ලා අසූ බවට සැලකිය යුතුයි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කළ විට අග්‍රමාත්‍යවරයා ඉල්ලා අසූ ලෙස සැලකිය යුතුයි. අමාත්‍ය මණ්ඩලයේ විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට අවස්ථා හිමිවන අතර අග්‍රමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීම යන වගන්තිය ඉවත් කිරීම පාර්ලිමේන්තුව පළමුව රැසූ අවස්ථාවේ සිට පළමු වසර දෙකක කාලය තුළ විසර්ජන පනත් කෙටුම්පත 3 වරක් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වූහොත් පමණක් විසර්ජන පනත් කෙටුම්පත පරාජය වූ වාසේ සැලකීම. ජනමත විචාරණයකින් සම්මත වන කෙටුම්පතක් ජනාධිපතිවරයා අත්සන් කර බලාත්මක නොකළහොත් දින 14කට පසුව එය ජනාධිපතිවරයා සහතික කළාසේ සැලකීම. ජනමත විචාරණයකට යොමු කළ යුතු පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 3/2 අනුමත කර ඇති විට දින 28ක් තුළ ජනමත විචාරණයකට යොමු කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වූහොත් එය ජනමත විචාරණයකට යොමු කළ කෙටුම්පතක් ලෙස සලකා මැතිවරණ කොමිසම ක්‍රියා කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සාමාජිකයෙකුට එරෙහිව දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ගනු ලබන හෝ ගැනීමට යන විනය ක්‍රියාමාර්ගයකට අදාළ කරුණක් විභාග කර විනිශ්චය කිරීමට කිසිදු අධිකරණයකට අධිකරණ බලයක් නොතිබිය යුතුයි. ඊට අමතරව අතුරු නියෝග නිකුත් කරමින් කිසිදු සහනයක් ලබා දීමටද අධිකරණ බලයක් නොතිබිය යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගැනීම අවස්ථාවෝචිත වන ස්වභාවයේ සහ පොදු වැදගත්කමකින් යුතු කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර අප්‍රසිද්ධියේ විභාග කර ජනාධිපතිවරයාට වාර්තා කළ යුතු බවට වන ව්‍යවස්ථා ප්‍රතිපාදනය සම්පූර්ණයෙන් ඉවත් කිරීම. 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතාගේ පෞද්ගලික යෝජනාවක් ලෙසයි. පාර්ලිමේන්තුවෙන් 3/2 ලැබුණොත් විතරයි මේ ජනමත විචාරණයට යොමු වන්නේ. එනිසා මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා හිටිනවා කිසි කෙනෙක් දැන් මේක පාර්ලිමේන්තුවේ බාධා කරන්න එපා. මොකද පාර්ලිමේන්තුවේ 225 දෙනා මේක අතට අරගෙන බාධා කරනව වෙනුවට ජනතාව හමුවට දෙන්න. ජනතාවට දෙන්න, ජනතාව හමුවට යන්න තියෙන දොරටුව පාර්ලිමේන්තුවේ 225 දෙනෙක් විසින් තමන්ගේ අභිමතය පරිදි වළක්වන්න එපා. එනිසා පාර්ලිමේන්තුවෙන් 3/2 ලබා දුන්නොත් මේ ජනමත විචාරණ ලක් වෙනවා. කවුරුවෝ කෙනෙක් පාර්ලිමේන්තුවෙන් මේකට 3/2 ලබා දෙන්න සූදානම් නැත්නම් එයින් පෙන්නුම් කරන්නන් කවරක්වත් නෙවෙයි. මේ යෝජනාව ජනතාව හමුවට ගෙන යන්න බයයි. අපි සූදානම් මෙම යෝජනාව ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න.